දිනපතා ඇහෙන අලුත්ම පුවත් දැනගැනීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කුඩා සීනුව එබුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. තාත්තලගේ දුවලා ඔහොමමයි එක පාරක් හරි ඔබේ කනට ඔය කතාව ඇහිලා ඇති කරන්න පුළුවන් තරමක් වැරදි කරලා දැඩිගේ මමාගේ මුහුණේ දැලි ගන්න පෝසත් දුවලා හරිම දක්ෂයි. ගිගේ චාඕ කියන්නේ ඒ වගේ දුවෙන් වයස අවුරුදු 34යි හරිම මොරණ්ඩුයි. මීට අවුරුදු 6කට කලින් ප්‍රංශයේදී ඇයගේ දෙමව්පියන්ට පිටුපහලා ගෑනු ළමයෙක් විවාහ කරගත්තා. ඔව් ඔබ හරි. ඇය ලෙස්බියන්. ඒ කියන්නේ සමලිංගික ඇසුරට කැමති කෙනෙක්. ඒ හින්දා සමලිංගික විවාහයක් අනුමත කරන ප්‍රංශයට ගිහින් ඇය විවාහ වුණා. හැබැයි කතාව ඒක නෙවෙයි. 2012 අවුරුද්දේ ගිගීමේ විවාහය කරගත් දවසේම හොංකොංග වල මුල් පෙලේ සල්ලිකාරයෙන් වෙනිසිල් චාඕ පත්‍රවල ඇඩ් එකක් දැම්මා. මගේ දුව බඳින්න කැමති ඕන කොල්ලෙක්ට ඩොලර් මිලියන 65ක් දෙනවා කියලා. ඒ කියන්නේ රුපියල් බිලියන 85ක්. ඒත් ඉතින් අවාසනාවකට ගිගීව කසාද බඳින්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඊට ටික දවසකට පස්සේ මැලේසියාවේ පත්තර මේ කතාව අලුත් කරා. ඒ තමයි ව්‍යාපාරික සිසිල් චාඕ සමග කරපු සාකච්ඡාවකදී ඔහුගේ දුව බඳින්න කැමති කොල්ලෙට කලින් දෙනවා කිව්ව ගාන ඩබල් කරලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 130ක් ගෙවන්න පොරොන්දු වුණා කියලා හැම පත්තරයකම වාර්තා කරා. හැබැයි ඉතින් සිසිල් නම් එහෙම කතාවක් කිව්වේ නැහැලු. කලින් කිව්ව විදිහටම ඩොලර් මිලියන 65ක් දීලා ගිගීව කොල්ලෙක්ට දීග දෙන්නයි සිසිල් චාඕ ආසාවෙන් බලන් හිටියේ. මේ කතාව ආරංචි වුණ ගමන් ප්‍රංශයේ ඉන්න ගිගී චාඕ තාත්තට ලියුමක් එවලා තිබුණා. වැඩේ කියන්නේ ඒ ලියුමේ තිබ්බ දේවලුත් පත්තරවලට ආරංචි වෙලා තිබුණා. තාත්තේ මට කොල්ලෙක් හොයන්න මහන්සි වෙන්න එපා. මම සතුටින් ඉන්නවා. අනික හොංකොංග වල හොඳ කොල්ලෝ ටික දෙනයි ඉන්නේ. හැබැයි මං වෙනුවෙන් කෙනෙක් ඒ අතර නැහැ. මේ ජීවිතය මට හොඳයි. ලියුමේ තිබ්බේ ඔන්න ඔය කතාවයි. කොහොම වුණත් සිසිල් චාඕ අවුරුදු කීපයක් යනකල්ම බෑන කෙනෙක් හොයන එක අතෑරියේ නැහැ. අවාසනාවකට ඔහුට බෑන කෙනෙක් හමු වුණේත් නැහැ.